ඉතින් අපි ගොඩක් කට්ටිය ෆැෂන් අයිටම් එකක් විදිහට තමයි සන්ග්ලාස් පාවිච්චි කරන්නේ. හැබැයි සන්ග්ලාස් ඇත්තටම අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම පළඳින්න ඕන දෙයක් කියලා මම කිව්වොත් මම වැරදි නැහැ. ඉතින් මම අද අරගෙන වෙලා තියෙන සන්ග්ලාස් වර්ග දෙකකින් මේ දෙක වෙනස මොකක්ද කියලා තමයි මම අද කියන්න හදන්නේ. ඉතින් මේ සන්ග්ලාස් ටික මම ගත්තේ නෝමල් ක්ලෝතින් ෂොප් එකකින් රුපියල් 1500ක් 1600ක් වගේ චූටි ගණක් වුණේ. සහ එතකොට මේ දෙක මම ගත්තේ විෂන් කෑකින්. මේ දෙකට මට රුපියල් 10000ක් වුණා. ඉතින් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේ දෙකේ වෙනස වෙන්නේ මේක ප්ලාස්ටික් සහ මේක නෝමල් ප්ලාස්ටික් සන්ග්ලාස් දෙකක් සහ එතකොට මේ දෙක බ්‍රෑන්ඩඩ් සහ මේකේ ග්ලාස් එක වීදුරුවලින් හදලා තියෙනවා. අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් එකට තමයි මේක ගණන් කියලා ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ. හැබැයි මේකේ ඊට වඩා ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. අපි මුලින්ම මේක ගැන කතා කරොත් මේ දෙක මම මේ දෙක ගැන චුට්ටක් හොයලා බලද්දී මට දැනගන්න හම්බුණ දෙයක් තමයි අපි මේ වගේ සන්ග්ලාස් දෙකක් අවුවේදි දානවට වඩා අපි ඇත්තටම සන්ග්ලාස් දෙකක් දාන්න නැතුව යන එක අපිට සේෆ් කියන එක තමයි මට දැනගන්න පුළුවන් වුණේ. මොකද මේකෙන් UV ලයිට්ස් වලින් අපිට ප්‍රොටෙක්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. අපි මේ වගේ අඳුරු සන්ග්ලාස් දෙකක් දැම්මට පස්සේ අපේ ඇස්වල කණිනිකාව ලොකු වෙනවා. ඉතින් එතනදී අපිට අපේ ඇස්වලට UV ලයිට්ස් ඇතුළු වෙන්න පුළුවන් ඉඩ ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා ඇත්තටම ඒක අපේ ඇස්වලට ලොකු හානියක් වෙන්න බලපාන දෙයක්. මොකද මේකේ UV ලයිට්ස් ප්‍රොටෙක්ෂන් එකක් නැහැ. එතකොට මේ සන්ග්ලාස් දෙක ගැන කතා කරොත් මේ දෙක UV ලයිට්ස් ප්‍රොටෙක්ෂන් එකක් අපිට තියෙනවා. ඒ වගේම මේ සන්ග්ලාස් දෙක පොලරයිස්ඩ් කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සරහින් අපිට එන අර දීප්තිමත් ලයිට්ස් එකක් මේකෙන් බ්ලොක් කරලා ලස්සන view එකක් දෙන්න පුළුවන් මේ සන්ග්ලාස් දෙකට. අපි නෝමල් වාහනයක යන ගමන් ඉදදී ඉස්සරහ එන වාහනේ ස්ක්‍රීන් එකට නෝමල් ඉරලිය වගේ වැටිලා ඒ ස්ක්‍රීන් එක දිලිසෙනවා නම් වගේ අපි මේ දෙක දාගෙන ඉන්නවා නම් අපිට දිලිසීම පේන්නේ නැහැ. දිලිසින එක බ්ලොක් කරලා අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මේ සන්ග්ලාස් දෙකෙන්. ඉතින් මේ පොලරයිඩ් සන්ග්ලාස් අපි ගද්දින් ඒ ගන්න තැන්වල ගොඩක් දුරට තියෙනවා. ඇත්තට මේක පොලරයිස් කියලා චෙක් කරලා බලලා ගන්න පුළුවන් විදිය චුටි පිච් එකක්. ඒ පිච් එක නෝමල් සුදු පාට පිච් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ සන්ග්ලාස් ටික දාලා ඒක දිහා බලද්දී අපිට ඒ පිච් එකේ ලස්සන කලර්ස් බලා ගන්න පුළුවන්. මේ වගේ නෝමල් සන්ග්ලාස් දෙකකින් බලද්දී මේ පික්චර් එකේ සුදු පාට ඒ විදිහටම පේනවා. ඉතින් පොලරයිස්ඩ් කියලා අපි චෙක් කරන්නේ මේ විදිහට. සහ අපිට මේක ඇත්තටම පොලරයිස්ඩ් කියලා චෙක් කරගන්න තව ලේසි විදිහක් තියෙනවා. ඉතින් අපි මොනිටර් එකක් දිහා මේකෙන් ඔයගොල්ලන්ට පේනවා. මම දැන් මේ මොනිටර් එක දිහා මේකෙන් බලන්න හදන්නේ. මේකේ ග්ලාස් අතරින් අපිට මොනිටර් එකේ තියෙන එක පැහැදිලිව පේනවා. ඉතින් මේක අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරගන්න. එතකොට කළු වෙනවා. මේක ඇත්තටම පොලරයිස්ඩ් එකේදී විතරයි මේ විදිහට කළු වෙන්නේ. අපිට එහා පැත්ත පේන්නේ නැහැ. දැන් මම අර නෝමල් සන්ග්ලාස් දෙක ගත්තොත් ඒකෙත් මම මේ විදිහට අල්ලලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ විදිහටත් ඔයාලට පේනවා. සහ මේ අතර හැරෙව්වහමත් කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට හරියටම පේනවා. ඉතින් මේ පොලරයිස්ඩ් නොවන සන්ග්ලාස් දෙකක්. ඉතින් මේ වගේ සන්ග්ලාස් දෙයක් දානවට වඩා ඔයගොල්ලන්ට ඇස් ආරක්ෂා කරගන්න ඕන නම් මේ වගේ චුට්ටක් වියදම් කරලා මේ වගේ සන්ග්ලාස් දෙයක් පාවිච්චි කරන්න කියලා තමයි මම කියන්නේ. ඇත්තට මේකත් තියෙන බජට්ම රේන්ජ් එකේ සන්ග්ලාස් දෙකක්. 20,000ට 50,000ට 70,000ට 80,000ට ඒ වගේ තව අපිට කැමති ගානක ගන්න සන්ග්ලාස් තියෙනවා. ඉතින් සේෆ් මට්ටමේ බජට් රේන්ජ් එකේ තියෙන අඩුම සන්ග්ලාස් දෙකක් තමයි මේ මම අරන් තියෙන්නේ. ඉතින් මේ සන්ග්ලාස් දානවා නම් ඔයගොල්ලොත් මේ වගේ නෝමල් දෙකකට යන්නේ නැතුව අවුවට දානවා නම් මේ වගේ දෙකක් පාවිච්චි කරන්න කියන එක තමයි මම කියන්නේ.